ලංකා වගා සංග්‍රාමයේ වගේ මෙතන ශූර ගොයිය තෝරනවා මල්ලා උදේ පාන්දර කොටවන්න ගත්තේ එයා රසණීපයන යාර කියලා බෙහෙත් ගන්න කියන්නකෝ මං ඇවිල්ලා මොනා කරන්නද මෙච්චරලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා මං එනවා දැක්කහම මුකුතුනේ නෑ වගේ ඉන්නවනේ තරුමේ කියන්නේ මෙතන ඉඳගෙන මැච් එකක් බලන්න වාසනාවක් නෑනේ අපෝ මෙයාගේ මුනේ තියෙන හිනාව ඇයි Ah.
තනුකි ඔයා මෙහෙ මේ ඔයාට හොඳට මොන ඔව් මේ හැමනට තව ටිකින් ඇරලා යයි ලසියා ලසියා එයා ගෙදර නැහැ මම තනියෙන් ආවේ තනි අනේ මේ තනිකෝ ඔයා එනන් යන්න නේද මේ ඔයා මෙහෙම මෙතන තනියම ඉන්නේ කවට හොඳ නැහැනේ නේ කෙනෙක් අසනීප වුණාම එයාව දාලා යනවනම් ඒක තමයි හොඳ නැත්තේනේ අපි ගිහිල්ලා මේ බෙහෙත් ටිකක් ගමුද අනේ නෑ නෑ කමක් නෑ මේ ප්ලීස් දැන් වා යන්නකෝ දනුකි කවුරු හරි ආවොත් මේ ඒක ඔයාට හොඳ නැහැ නේද වාගෙන වැරදියට හිතයි ඒකට කමක් නැහැ අපි ගැන දන්නවනේ මට ඒ ඇති මේ අනේ ප්ලීස් දනුකි හරි මේ ඔයාට කතා කරන්න හොඳ නැහැ ඔයා හොමම නිදා ගන්නකෝ ඔයා නිදා ගත්තාම මම යන්න ෆස්ට් එයිඩ් බොක්ස් එකක් තියෙනවද අනේ නෑ කමක් නැහැ තියෙනවද කියන්නකෝ හොත නැති ඔයා නිදා ගන්නකෝ දර වෙන්න එපා දනුකි. ඔයා නිදා ගන්නකෝ. නිදා ගත්තාම කැරිලා යයි. මේ කෝවරවත් එක වෙන්දට එන ක්වීන් එලිසබෙත්ගේ දුව මං අහන්නේ දනුකි කෝ කියලා දනුකි අවු අර දනුකි අපූර්ව වාගේ යාළුවා හරි අපූර්වේ යාගේ වැඩ මම මේ බලන් ඉන්නේ ආයෙනකන් තමයි ඒක හොඳයි මාත් ඉන්න තකන් තමයි මම දැක්කනේ යාගේ ජිප් එක මේ අපේ අපාර්ට්මන්ට් එක පැත්තට යනවා මොකද එයාගේ ජීප් එක ඔයාලගේ අපාර්ට්මන්ට් එක පැත්තට ගියා. ඕකේ. ඒ කියන්නේ මම මාවත් දාලා ගියේ ඔයාලගේ අපාර්ට්මන්ට් එක පැත්තට. වෙරි ගුඩ්. මට දැන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ යාළුවට කොලේ වහලා ගිහිල්ලා තියෙන්නේ. මොකද කොලේ වහපු කතාව? නෑ නෑ. මම හොයාගන්නම්කෝ. මේක වැල ගියේ කොහටද මුල ගියේ කොහටද කියලා යංකෝ මාත් එක්ක කොහෙද අයි මොකෝ බයද මාත් එක්ක යන්න ඔයා ඇතුළට එන එක හරි නෑනේ අනිත් එක මොනව වෙනවද දන්නේ නෑ ඇතුළේ තනුකි මන් දන්නේ නෑ තනුකි මෙහෙ ආවේ නෑනේ මං කියන්නේ හේතුවක් ඇතුව කරුණාකරලා ඔක් කරන එක නවත්තන්න ඔයා ඇතුළට එන එක හරි නෑනේ අනිත් එක මොනව වෙනවද දන්නේ නෑ ඇතුළේ නෑ මං කිව්වේ මේ
වා මෙතනට වෙලා ඉන්න මම ටක් ගාලා එන්න ඔයා තාම ගියේ නැන්ද ගියා 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 කියන්නේ රෂීවත් පාරේ දාලා ගිහිල්ලා තියෙන උඹ හෙම්බ යුනි ගියේ නැද්ද යුනි කෝ දනුකි දනු දනුකි මන් දන්නේ නැහැ මේ දනුකි මෙහෙ ආවේ නෑනේ ආ දැන් උඹ දන්නේ මේ එහෙනම් කවුද ඔය දැන් රෙදිපාංකට නල්ලේ ඔබලා ගි රෙදි ගැලවෙනවනේ බා දැන් ඔක ඔබගෙන උඹේ කටේ කියන්නේ එකක් කරන්නේ තවත් එකක් මට තියෙන දුක අර රෂිව පාරේ දාලා කීපේ කෝ දැන් දනුකි මන් දන්නේ නැහැ බං අනේ මට මේ ටිකක් නිදහසේ ඉන්න දීලා ඵලයන් බං දැන් අය ඔය ඔය මෙච්චර මේ එකට ඉන්න හොඳම යාළුවන්නේ මූ මේ බොරුව කරන්නේ මෙහෙමත් යාළු අද ඉතින් කොණ්ඩවලු දෙක පටලෝ ගනි අද පටලෝ ගනි මේ රවි මං උඹේ ඔළුවේ කැක්කුම වැඩි කරනවා කියලා හිතන්න එපා රශීලි ඔබ මට කියපන්කෝ කෝ දනුකි කියලා හා කෝ කෝ දනුකි කියපන් මොකද්ද බං කරන්නේ කියපන්කෝ බං මට කියපන්කෝ මේ ඔබ තමයි මේ හැම ගින්නක්ම ඇවිලි හරියද ඔබ දනුකිට කෝල් කරපු හින්දානේ මේ හැම කරදරයක්ම නැත්ත කිසි දෙයක් වෙන්නේ නැහැ නේ ආවෝ මම තමයි මේ හැම දෙයකටම පලි මම තමයි හැම දෙයකටම පලි මෙච්චර මේ ආදරෙන් ඉන්න දෙන්නෙක්ව එකව කරන්න හදන වැලන්ටයින් සාමි තමයි වැරදි මං තමයි බොරුව කරන්නේ මට මේ බැනලා මදිඹ බැනලා මදි මට ගහපන් ගහපන් ඔබට වඩා හපන් අරකි මට උදේ පාන්දර මැකට කඩාම් පැටලා මෙතනට ඇවිල්ලා ඔබට සාතු කරා දිනිදි ඒ ආ නික thank you අපා එක මෙලෝ රහක් නෑ මොකද්ද මේ ඒ ඔක පොඩක් දෙනවකෝ බලන්න බෑ අනේ දෙනවකෝ තානිස් බෑ දෙනවකෝ රහ බලන්න පොඩ්ඩක් දෙනවකෝ පොඩ්ඩක් බලන්න එක ඒ තානිස් නම් මහම්මා පෙරේතේ ඉන්නව පොඩ්ඩක් අඬන්න නැතු ඕන තව අරන් දෙන්නම්කෝ ඕක දෙන්න බලන්න දෙන්නම දෙන්නම හිට ඒ ඒ ගතිය ආ හරි හරි දැන් ඉතින් ඇටි ඕක මට දෙනවා දැන් මේක ගන්න ඉන්න ටිකේ කාල බිල ජොලිය ඉන්නවනේ හරිද? දන්නවනේ මගේ හැටි. ඕ මන් දන්නවා. ආ මොනවද දන්නේ? තානිෂ්ගේ හැටි. කොච්චරලා බලාගෙන හිටියද කොහෙද ගියේ මං ඔයාගෙන් අහන ප්‍රශ්න ටිකනේ දැන් ඔයා මගෙන් අහන්නේ හරිද මම ගියේ කෝලෙන් අහන්න ඕනේ මම පාකෙක් ගාවින් ගන්නවයි කියලා ඔයා ගියා නේද රවින බලන්න රවින බලන්න රවින්ගේ අපාර්ට්මන්ට් එකට කොල්ලෙක්ව තනියෙන් බලන්න යන්න මට පිස්සු කියලා හිතුවා දන්නේ අනිත් එක රවීන බලන්න යනවා නම් මං යන්නේ ඔත් එක්කනේ. තනින් යනවේ. හරි එතකොට ලස්සිය උදේවට කෝල් කරලා කිව්වේ නැද්ද රවීන්ට අසනීපයි කියලා? කිව්වා. එතකොට උදේව ලස්සියට බෑනේ නැද්ද? බෑන්න. ඉතින් යාට බෑනලා මම පාකෙක් ගාවට ආව ආව ගන්න කියලා හිතාගෙන. එතකොට අර මේ ඕල් කපල් එකයි තව එක්කෙනෙකුයි ජීප් එකට නැග්ගා. හරි ඔය කොහොමත් පාකෙක් ගාව හිටියේ නෑනේ.
කවුද නැග්ගයි කියලා කිව්වේ? අර ආන්ටි අංකල් උයි තව කෙනෙකුයි. දනුකි මේ අහන්න. ප්ලීස් දැන් මත ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්සස් රිසර්ච් එක කරන එක නවත්තන්න. මං කියන දේ අහන්න. ඒ මොකද? මං කියන්නේ හේතුවක් ඇතුව. කරුණාකරලා ඔක් කරන එක නවත්තන්න. හරි. ඔයා කියන හදන්නේ අර ආන්ටි උයි අංකල් උයි. ඇයි? දනුකි ඔයාව කියන විදිහ ආන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි නැහැ. පොඩ්ඩක් හිනා වෙන්න තු මං කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. ආන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි නැහැ. අර මොකද ඔය දැන් ඔය කියන හදන්නේ? කියන හදනද? ඔය ආන්ටි වයි අංකල් වයි පේන්නේ ඔයාට විතරයි දනුකි. ඒ වගේම ඒ ආන්ටි අංකලුයි කතා කරන්නේ තවත් එක්ක විතරයි. මට ඔය කියන දේ තේරෙන්නේ නැහනේ. හරි මම තේරුම් කරන්නම්. මේ මං වඩ කරපු අනේ මේනේ බා. ඇයි? ඇයි කියලා අහන්නේ මේ මේක තනි කරම මේ ලෙඩ කෑමට උරන්නේ බා මේක. ඔය ඩෙපාගෙන් බෙහෙත් ගන්නවා කියලා කියන්නේ මචං එක්ක ගොඩ නැත්තම් අඩි ගානක් මචං පොළොව යට යුනිකේ උන් මචං ඔය ડોක්ටර්ට කියන්නේ වන් ෂොට් කියලා ලෙඩාම වලත් මචං බඩ සුත්තයි මේ හැමයි මේ උඹට හොඳටම ෂුවර්ද මාව දැන් ඔය ડોක්ටර් කෙනෙක් ළඟටම ගෙනිච්ච කියලා ඔව් ඔව් බඩ කියන්නේ අර මේ එහා පැත්තේ තිබ්බ නේද ලොකු ෆාම් එකක් බැටලුවින් ඒකේ බෙහෙත් කරලා නැත් පොත් උඹට මේ ඔය ඉන්ජෙක්ෂන් එක ගහලා දවස් ගානක් යනකොට නිකන් ඈ මගේ සද්දයක් ආවොත් ලොකුට ගණන් මේ මොනවද බම් මේ මේ මං වඩ කරපු අනේ මේනේ බා ඇයි ඇයි කියලා අහන්නේ මේ මේක තනි කරම මේ ලෙඩ කෑමට උරන්නේ බම් මේක හොඳයිනේ මම මම කොහොමද ඉතින් අසනීපකාරයනේ මේක හොඳයි කාපා මේ ඔබට අසනීපුණාට මට දින අසනීපයක් නැහැනේ මට ඕන දෙයක් කන්න පුළුවන් කොහොම ඉඳපම් බං උන්ට වරදින්නේ නැති ඉතින් ජීවිතයේ ඉඳලා හිටලා සමහර දේවල් වරදිනකොට ඒව සිද්ධ වෙන්නේ අපේම හොඳට කියලා හිතාගමු එච්චරයිනේ ඔව් ඔබට අසනීප වෙච්චලා ඉදන් ඉතින් ඔබට න සිද්ධ වෙන හැමදේම හොඳට තමයි තන දේවල් ඒ විදියට සිද්ධ වෙන්නේ නැති වුණාට හිතන්න නැති දේවල් නම් ලෙසටම සිද්ධ වෙනවා. දැන් ඉතින් ගිලපංකෝ කිඹුලා කිරිබැටි ගිලිනා වගේ.
මට දසනීපත් ඔක්කොම හොඳයි නේ. එහෙම කිව්වොත් මගේ මේ රවුමට තියෙන මූණ තියෙනව නේද? අනේ රවුමට තියෙන මූණ වගේ කරගන්න පුළුවන්. මේ ඇත්තට දැන් ලොකෝම අපි දැනගෙන දැනගත්තොත් මොනා හිතයිද? දැනගත්තොත් ලොකුවම මට මෙහෙම කියනවා. මගේ පුතේ මය පුතා මෝඩ වැඩ කරනවා මං ඕඩ තරම් දැකලා තියෙනවා. හැබැයි මගේ පුතා මේ වගේ ගොම්බුරු වැඩක් කරනවා නම් මං ජීවිතේට දැකලා නැහැ කියලා කියනවා. ඇත්තද? හැබැයි තේ ඔගලන්ගේ ලොකු අම්මා කියන විදිහට අංජන ඔය හරි මෝඩෙක් නේ. ඔව්. ඒකයි. අපි ලොකු අම්මා කියන විදිහට මං ඉන්නේ ලොකු මෝඩෙක් තමයි. ඇත්තද? ඇති අන්තම් පිළිගත්තා. ඔය ඉතින් පිළිගන්න වෙනවනේ. මොකද මේ ඔයා දන්නවද මම එහෙම පිළිගන්නේ ඇයි කියලා? ඇයි? ඉතින් හිතන්න බෑ. කියන්නකෝ. ගෙස් කරන්නකෝ. මන් දන්නේ ඔයා කියන්නේ. මම ලොකු මෝඩේ කියලා මම තීරණ ගත්තේ. ඔයත් එක්ක මං ඉස්සෙල්ලාම යාළු වෙච්ච දවස්. ඒක නම් හරි. මමත් එදා ඒකම හිතුවා. ආ ඇත්තද? එහෙමම හිතුණාද? නෑ කඩා ගන්නවා. එපා මේ හචිනේ නෝ හේ 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 මං කිව්ව තාත්තේ මෙයා දැන් ටීවී බලනෝ නෙමෙයි භාවනා කරනවා අත්තමයි මිෂෙල් මේ ඔෆිස් එකේ කේලම් කියන උන් දෙතුන් දෙනෙක්ගේ හොම්බට ඇනලා මට ලංකාවට පීනගෙන යන්න හිතිලා තියෙනවා. බත් ඔහොම උතන ඉන්න මත් මෙහෙම මෙතන ඉන්නවා. අහා රවි. ඒත් අමන්දි කොහොමද දන්නේ රවි නැසනේ පුනා කියලා? උඹට දිනවද මොකක් හරි නිකන් මේ වශී කරගන්න පුළුවන් සීන් එකක්. ඒ කියන්නේ මේ මාතර පැත්තේ එහෙම නිකන් ඥාති සම්බන්ධතාවයක්. ඔය හම්බු වෙන්න යන යාළුවා කොල්ලෙද්ද කෙල්ලෙද්ද?